යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනෙන අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙස්පීටයි. සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපා සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස උන්වහන්සේ ආරම්භ කරලා දී තිබෙන උන්වහන්සේගේ මහත් කරුණාව නිසා අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන හොඳ අද දවසෙත් අපි දෙවියන්වහන්සේගේ වචනේ යම් කාරණාවක් අපි බලන්ට යනවා. අපි බලමු ගීතාවලිය පොතේ 100 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක් නිසාද ස්වාමීන් වහන්සේ යහපත්ය, උන්වහන්සේගේ කරුණාව සදා කාලයටද, උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරා වලටද පවත්නේය. මේ ස්ථානයේ කියනවා ස්වාමීන් වහන්සේ යහපත්, උන්වහන්සේගේ කරුණාව සදා කාලයටම සහ විශ්වාසකම සියලු පරම්පරාවන් දක්වා තිබෙන බව දෙවියන් වහන්සේගේ වචනය තුළ අපිට මේ උදෑසන කාලය මතක් කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ යහපත්, උන්වහන්සේගේ කරුණාව සෑම දවසකම සෑම මොහොතකම උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ අලුත්ව උන්වහන්සේ තබා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේ කරුණාව අපි දැනගත් විට උන්වහන්සේ කොයිතරම් ඔබට මට සමීපව සිටින බව දැනගන්ට ලැබෙනවා. ඒ වගේම අපි ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය ලියවිල තුල මෙලෙස සඳහන් කරනවා. දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ද බලයෙන්ද නාසිරිය යේසුස් වහන්සේ ආලේප කළ බවත්, දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත් කම් කරමින්ද, යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසුරුණු සේක. මේ ස්ථානයේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ආලේප කරලා මේ පොළොවට එව්වා. ඒ සුදාදුනාසගේ බලේ ආලේප කරනකොටගෙන මිස්ථානේ කතා කරනවා යක්ෂයා විසින් පීඩා කරන අය සුව කරන පිණිස, නිදහස් කරන පිණිස යේසුස් වහන්සේ මේ පොළොවට ආවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට මට ප්‍රේම කළ නිසා යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් සුදාදුන වහන්සේගේ බලයෙන් පූර්ණව සිටිමින් යේසුස් වහන්සේ මිනිසුන්ව නිදහස් කරමින් උන්වහන්සේ සේවා කාර්යය තුල සිටි අද දවසේ සුදාතන වහන්සේ ඔබ මා තුල සිටීමෙන් ඔබගේ මගේ ජීවිතය අලුත් කරමින්, වෙනස් කරමින්, අලුත් මාවත් තුල ගෙන යනමින් නාසගේ වචනෙන් ඔබව මාව ශක්තිමත් කරනවා. ඒ වගේම යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේද 17 වෙනි පදය මෙලෙස සඳහන් කර තිබෙනවා. සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැතා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහලින් බැස එන්නේ. මිස්ථානි කියනවා කිසිම වෙනස් වීමේ ඡායාවක්වත් නැති වූ ඒ දෙවියන් වහන්සේගේ ආලෝකයේ වචනේ දෙවියන් වහන්සේ ඉහලින් සුදා වෙනස් කරනකොට ඔබගේ මගේ ජීවිතය මත ක්‍රියා කරන බව. ඒ නිසා උන්වහන්සේ පුදුමාකාර ප්‍රේමයකින් ඔබට මට ප්‍රේම කරනවා. උන්වහන්සේ බොහෝමව රැකවල් කරනවා. උන්වහන්සේ සුදාත්මන වහන්සේ මේ පොළොවට එව්වෙත් ඔබගේ මගේ ජීවිතය අලුත් කරන් සහ දෙවියන් වහන්සේගේ වචනයට ඔබවමව ගෙන යන්න. ඒ වගේම යෙරමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයත් මෙලෙස සඳහන් කරනවා. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියනසේක. ආමෙන්. උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබට මට උන්වහන්සේ පොරොන්දු දී තිබෙනවා. උන්වහන්සේ සියල්ල ඔබට මට දී තිබෙන්නේ ඔබගේ මගේ ජීවිතය යහපත් ලෙස ජීවත් වෙන්න සායක තුල හැසිරෙන්න ඔබට මට උන්වහන්සේගේ අනුග්‍රහය ඒ තුල තබා තිබෙන බව ලියවිල ඔබට මට මතක් කරනවා. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ සමාදානේ දීලා ඔබට මට පොරොන්දු දීලා ඔබව මාව විපතෙන් මුදවලා
උපමාව රැගෙන යන දෙවියන් වහන්සේ තුන්වහන්සේ උපමා ගැන සලස්මක් තිබෙනවා. ඒ සලස්මයි අපි අඳුනගෙන ඒ සලස්ම තුල අපේ ජීවිතය අපි ගමන් කරද්දී දෙවියන් වහන්සේ කියනවා සියල්ලෙදී උපමාව නිදොස් කරන්ට යනවා. ඒකයි උන්වහන්සේම කියනවා මමම දන්නවා මම කරන යෝජනා උඹලා ගැන. දෙවනස්සේ ඔබමා ගැන යෝජනා කරකුණා. ඔබඟ මගේ ජීවිතේ කොයි ආකාරදි ජීවත් වෙන්නේ යහපත්කම තුළ ප්‍රීතිය සුවේ සන්තෝෂයේ තුළ අනුග්‍රහය තුළ ජීවත් වෙන එක දෙවනස්ස දන්න උන්වහන්සේම යෝජනා කරපු නාසික පොරොන්දු ඔබඟ මගේ ජීවිතයේ තුළ උන්වහන්සේ තබා දෙන නාමයෙන් හාලලූයා. ඒ වගේම යෙරමියා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 40 සහ 41 මෙලෙස සඳහන් කරනවා මම ඔවුන් වෙතින් අහකට නොහැරි ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමග සදාකාල ගිවිසුමක් කොට ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි බය වීම ඔවුන්ගේ සිතිවල තබන්නෙමි. එසේ ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත් වන්නෙමි. සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයේ ඔවුන් පිහිටුවන්නෙමි. ආමෙන් හාලලූයා. මේ ස්ථානයේ කියනවා මම ඔවුන් වෙතින් අහක් නොහැරි ඔවුන්ට යහපත කරන හැටියට සදාකාල ගිවිසුමක් කොට දිව්‍යන් වහන්සේ කියන ඔබවමාව තබා තිබෙන උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඔබගේ මගෙන් අහක්ව නොවන බව උන්වහන්සේ සදාකාලෙටම බලාපොරොත්තුවක් ඔබගේ මගේ ජීවිතයේදී තිබුණා. මේ උදෑසන කල දිව්‍යන් වහන්සේගේ ආත්මයන වහන්සේ ඔබට මට යම් දේවල් කතා කරමින් යම් කාරණා ඉදරව් කරමින් යනවා. උන්වහන්සේ ඔබට මට දක්වන ප්‍රේමය ගැන උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ තබා තිබෙනව සැලැස්ම ගැන උන්වහන්සේ ඔබට මට කතා කරනවා. උන්වහන්සේ පොරොන්දු ඉලා තිබෙනවා ඔබගේ මගේ ජීවිතය සුරක්ෂිත කරන්න. ආමෙන් හාලෙලූයා. අපි බොබෝ වෙලාට අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේගේ වචනේ නොදැනුවත්කම නිසා අපි බොහෝ දේ වරද්දගෙන තිබෙනවා. අපි බොහෝ දේ පටලවගෙන තිබෙනවා. හේතුව අපි දෙවියන් වහන්සේ වඳුරන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ අපි ආත්මය තුල නැති නිසා උන්වහන්සේ අපි වෙනුවෙන් සැලසුම් කරපු සැලසුම අපි අඳුරන්නේ නැති නිසා බොහෝ වෙලාවට අපේ ජීවිතේ අමාරු තැන් තුලින් අපි ගමන් කරනවා. උන්වහන්සේගේ මම කරන යෝජනා ඔබලා ගැන මම දන්නවා. ඒක මමයි ඔබලා වෙනුවෙන් කරන්නේ. ඒ සියල්ලම උන්වහන්සේ පොරොන්දු ඉලා උන්වහන්සේගේ වචනේ ඔබට මට මේ උදෑසන කාලයේදී තිබෙනවා. ඒ නිසා ඒ පොරොන්දු තුල අපි ජීවත් වෙමු. උන්වහන්සේගේ වචනේ අපි අල්ලගමු. ඒක තුල අපේ ජීවිතේ අපි ගොඩනගමු. උන්වහන්සේ කියන ජීවිතේ අපි හැසිරෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කියනවා උන්වහන්සේ කොයිම අවස්ථාව ඔබගේ මගෙන් අහක් වෙන්නේ නැහැ. උන්වහන්සේ බොමාව අත්හරින්නේ නැහැ. උන්වහන්සේ සදාකාලික ගිවිසුමකින් සදාකාලික ප්‍රේමයකින් ඔබම ඔබට මට ප්‍රේම කරනවා. ඒ නිසායි ශුද්ධාත්ම උන්වහන්සේ ඔබට මට එන්නේ. ඒ නිසායි ශුද්ධාත්ම උන්වහන්සේ ආලෝපෙන් පුරවලා ජේසුස් වහන්සේව මේ පොළොවේ තියලා උන්වහන්සේ සුවය සමාධානයේ සීලම යක්ෂයා විසින් එම්පෙන්දහිර මනුෂ්‍ය නිදහස් කරන්නට උන්වහන්සේ ක්‍රියාක්ට අද දවසේ ඒ ආත්මෙන් උන්වහන්සේ ඔබ මාතුල සිටිනවා. ඔබගේ මගේ ජීවිතයේ ඒ ආත්මෙන් උන්වහන්සේ සිටින් උඟන්නමෙ ඔබවමව රැගෙන යන නිසා අපි දෙවෙනාසේ ප්‍රශංසා කරන ස්වාමීනි. අපි බුදුසුතිවන්තන ඔබගේ වචනේ නිසා ඔබගේ ලිදරව නිසා ස්තුති කරනවා ස්වාමීනි. ඔබ අපි ගැන ස්වාමීන් වහන්සේගේ ලියවිල්ලේ සඳහන් කර හැම ස්වාමීනි ආශිර්වාදයක් නිසාම හැම පොරොන්දුවක් නිසාම මේ උදෑසන කාලේ අපි බුදුසුති කරන තාතේ ස්වාමීව අපේ ජීවිතය යථාර්ථයන් කරගන්න ඒ වචනේ තුල අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඒ වචනේ අපේ ජීවිතේ හදා ගන්න ශුද්ධාත්මනෝනාස අපි එක්කිනෙක කෙනාට උපකාර කරන ආත්මනෝස බෝවාස උගන්නන්න ඔබ වාසයේ අභිමුඛයේ ඒ තිබෙන ප්‍රීතිය අත්දකින්න අපි හැම කෙනෙක්ටම කරුණාව දෙන්න කියලා මේ උදෑසන කාලෙත් මම ඉල්ලනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන්.